අද ජාතික පුවත්පත් විශේෂයෙන්ම අද සතියන්තයේ ප්‍රධාන ජාතික පුවත්පත් වාර්තා කරන්නා වූ තොරතුරු ඔස්සේ නව වසරත් ඒ තරම්ම සුබදායී වේද කියන සැක සංකා පහළවන්නට පුළුවන්. අද ඉරිදා ලංකාදීපයේ සිරස්තලයකින් කියවෙනවා ලබන මාසයේ තෙල් ගේන්න සංස්ථාවට ඩොලර් නැහැ කියලා. ඒ අනුව ලබන මාසයේ ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 8610ක පමණ මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ. ඉතින් ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ, ඛනිජ තෙල් හිඟයක් ඇති වුණොත් එහෙම නැත්නම් මේ විදිහට ඉන්ධන ගෙන්වන්නට හැකියාවක් නොලැබුණොත් එහෙම රට කොයිතරම් අසීරු තත්වයකට අඩියකට පත් වෙනවද කියලා. ඉතින් එම මුදල් ලබා දෙන බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතත් මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා. තෙල් සංස්ථාවට රුපියල් සොයාගත හැකි නමුත් ඩොලර් සොයාගත නොහැකි බවද, මේ තත්ත්වය හමුවේ ඉන්ධන ගෙන්වීම බරපතල අර්බුදයකට ලක්ව ඇති බවද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇතැයි වාර්තා වනවා. තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙසට ඇමරිකානු ඩොලර් කෝටි 370ක පමණ මුදලක් ගෙවීමට ඇතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා. ලංකා බැංකුවට ඇමරිකානු ඩොලර් කෝටි 196ක පමණ මුදලක්ද, මහජන බැංකුවට ඇමරිකානු ඩොලර් කෝටි 176ක පමණ මුදලක්ද ගෙවීමට ඇතැයිද ඔහු සඳහන් කරනවායි කියලයි ලංකාදීප පුවත්පත් වාර්තා කර සිටින්නේ. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.